ආයුබෝවන් අද මේ වීඩියෝ එක අපි කතා කරමු Android users ලා වගේම iPhone users ලාට ගොඩාක් ඇති තියෙන ගැටලුවක් තමයි ඔයාගේ බැටරි health එක. එහෙම නැත්නම් බැටරි එක දිග කාලයක් එම කොහොමද smartphone එක use කරගන්නේ? ඒ වගේ කොහොමද charge කරගන්න ඕනේ? ඒ දේවල් ටික තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් මම හිතනවා smartphone එකක් use කරන කෙනෙක් ඇතිර මේ වීඩියෝ එක ගොඩාක් ඇති තියෙන ප්‍රශ්නයක් තමයි බැටරි එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් channel එක subscribe කරන්න වීඩියෝ එක like කරත් දාන්න. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අද sponsor කරන්නේ Dishon shop එකෙන් ඔයාලට Windows key, Office key, ඒ වගේම Grammarly, ඒ වගේ දේවල් එම ගොඩාක් අද මුදලකටම virus guard එම ඔයාලට මේ website එක හරහා මිලේදී ගන්න පුළුවන් වෙනවා. වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනි tips එක හැටියට ගත්තොත් එම අපි ගොඩාක් වෙලාවට වීඩියෝ එකක් වේවා, එහෙම නැත්නම් game එකක් වේවා, එහෙම නැත්නම් heavy use කරන වෙලාවට අපි ගොඩක් වෙලාවට බැටරි එක වස්සාම charger ගහගෙන තමයි ඒ වැඩේ කරන්නේ. ඒ කියන්නේ game උනත් එම බැටරි එක බැහැන වෙලාවට game play කරනවා. එතකොට phone එකට දරා ගන්න වෙර වෙන විදිහට phone එක heat වෙන්න පුළුවන්. heat වෙනවා. ඒක play කරොත් එම ඒ කියන්නේ දෙගුණයකින් එම ඔය සාමාන්‍ය normal විදිහට ඔය use කරනවා. ඒ කියන්නේ අපි charger ගහපුවම යම් මට්ටමකට phone එක රත් වෙනවා. එතකොට ඒකත් එක්ක ඔය game play කරනවා නම් එහෙම නැත්නම් multitasking heavy multitasking කරනකොට එතකොට movies එකක් බලනකොට ඒ වෙලාවට ෆෝන් එක දෙගුණ තෙගුණයකින් එම ෆෝන් එක රත් වෙනවා. ඒකත් එක්ක ලිතියම් බැටරිය වලට ඒ කියන්නේ හතුරා ගත්තොත් විදියට හීට් එක තමයි ගොඩක් වෙලාට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. එතකොට ෆෝන් එක ඒ කියන්නේ බැටරි ලයිෆ් ටයිම් එක තක් ගාලා අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ ඔයා සාමාන්‍ය ගේම් ප්ලේ කරන වෙලාවට එහෙම නැත්නම් හෙවි මල්ටිටාස්කින් කරන වෙලාවට ඒ වෙලාවට ඔයා චාර්ජර් නොගහ ඉන්නවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. එතකොට ඒකත් එක්ක ඔයාලට තව එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ රොක් ෆෝන් වල, ඒ කියන්නේ ගේමින් ෆෝන් වලට සාමාන්‍යයෙන් ෆෝන් එක චාර්ජර් ගහගෙන ගේම් ප්ලේ කරනවා ගොඩක් අය. ඉතින් ඒ වුණත් සාමාන්‍යයෙන් ෆෝන් එකක් එහෙම නොකරන එක හොඳයි කියලා තමයි මගේ මතය. ඉතින් ඔයාලගේ මතේ මේ වෙනස් විදියට තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට දෙවෙනි එක විදියට ගත්තොත් එම data connectivity එක ගත්තොත් එම උදාහරණයක් විදියට ඒ කියන්නේ අපි යූස් කරන්නේ කොයි Wi-Fi එහෙම නැත්නම් mobile data නේ. එතකොට සමහරක් වෙලාවට ඔයාලා දැකලා ඇති mobile data එක on කරපුවාම මාර විදියට phone එක රත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට කොයි හරි signal නැති තැනකට එතකොට ඒක signal එක phone එකට ගන්න අර network එක අඩු වුණාම ඒ කියන්නේ signal නැති තැනක එතකොට ඒ වෙලාවට phone එක මාර විදියට රත් වෙනවා. ඉතින් ඒ වෙලාව පොඩ්ඩක් use නොකරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. සාමාන්‍ය Wi-Fi වල නම් ලොකු issue එකක් නෑ. ගොඩක් වෙලාවට mobile data එක on කරපුවාම අපේ ෆෝන් එක ගොඩාක් වෙලාවට රත් වෙනවා. ඒ කියන්නේ සිග්නල් ඇති තැනකදී. ඉතින් මම හිතනවා ඒ වෙලාවට ඔයාලා යූස් නොකරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. තුන්වෙනි ටිප්ස් එක හැදිරේ ගත්තොත් එම ඔරිජිනල් චාර්ජර් එකක් ඔයාගේ ෆෝන් එකට යූස් කරන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. එතකොට ඔයාලට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ දවස්වල එන ෆෝන් වලට අපිට ඔරිජිනල් චාර්ජර් එක හම්බෙන්න ගොඩක් වෙලාට කේබල් එක තමයි අපිට බොක්ස් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලට ඒ කියන්නේ ෆෝන් එකට දරා ගන්න පුළුවන් වෙන ප්‍රමාණයක් තියෙනවා වෝඩ් ගානේ. එතකොට ඒක අනුව ඔයා ඔරිජිනල් චාර්ජර් එකක් යූස් කරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. කියන්නේ බ්‍රෑන්ඩඩ් චාර්ජර් එකක් යාලා රෙකමන්ඩ් කරන චාර්ජර් එකක්. එතකොට සාමාන්‍යයෙන් ඕනම චාර්ජර් එකකින් චාර්ජ් කරාට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඔරිජිනල් චාර්ජර් එකක් නම් කියන්නේ ඔයාලා තර්ඩ් පාටි ඔයා චාර්ජර් එහෙම මිලදී ගන්නකොට බ්‍රෑන්ඩඩ් ඒවා අපිට බලා ගන්න පුළුවන් නෝ ක්වොලිටි ඒවා. එතකොට ඒ ග්‍රේඩ් අනම්මනම් ඒවා ඔයා යූස් කරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. එහෙම වුණොත් එම වාගේ බැටරි එක තක් ගාලා සෞතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාගේ ෆෝන් එකට ඔරිජිනල් චාර්ජර් එකක් ඇඩැප්ටර් එකක් යූස් කරන හොඳයි කියලා තමයි මගේ මතය. උන හතරවෙනි ටිප්ස් එක හැදිරේ ගත්තොත් එම මේක ගොඩක් අය වරද්දව ගන්න එකක් තමයි. ගොඩක් අය ෆෝන් එක බිඳුව වෙනකන් චාර්ජර් බහිනකන් බලාගෙන ඉන්නවා චාර්ජ් කරන්න. එහෙම නැත්නම් 100%ක් වෙනකන් චාර්ජ් වෙනකන් කත්ති ගොඩක් අය බලාගෙන ඉන්නවා. එතකොට ඒ දේ නොකරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. එතකොට සාමාන්‍යයෙන් 100ට බැටරි එක 15ක් 20ක් 25ක් අතරතුරේදී ඊකන බැටරි එක ඩවුන් වෙනවා නම් ඒ වෙලාවට ඔයා චාර්ජ් කරනවා නම්
හොඳයි. එතකොට 100%ක්ම charge කරගන්නත් අවශ්‍යතාවයක් නැහැ. සතියකට හෝ මාසයකට එකවරක් full charge කරනවා නම් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් 80ක් 85ක් 90ක් අතරතුරේදී ෆෝන් එක charge කරනකොට වා charge එක ගලවනවා නම් එතකොට එතනින් එම ඔයාගේ battery health එක දිග කාලයක් එම තියාගන්න පුළුවන් වේවි. එතකොට ඒකට පොඩි tips එකක් දෙන්නම්. ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඉතනේ iPhone use කරන අයට battery health එක මාර්ගෙදීට important. මොනෝද මේ ෆෝන් එක කැඩුණත් කමක් නැහැ. battery health එක 100%ක් තියෙනවා. එතකොට ඔයා iPhone එකක් use කරනවා නම් සාමාන්‍ය වෝට් ගන්න 5 වෝට් වලින් ඔයා charge කරනවා නම් හොඳයි. කියන්නේ 20 වෝට් විදිහට charge කරොත් එම චුට්ටක් battery එකේ health එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයා 5 වෝට් charger adapter එකකින් 120ක් 85ක් අතරතුරේදී ඔයා දිග කාලයක් එක දිගට ඔයා ඒක කියන්නේ maintain කරගෙන යනවා නම් ඔයාගේ battery health එක සාමාන්‍ය අවුරුද්දකට එකපාරක් එකක් හෝ දෙකක් තමයි 100ට ගානෙන් බහින්නේ. එතකොට ඒකට හොඳම උදාහරණයක් විදියට ගියේ වීඩියෝස් වලත් මම ඒක ගැන කතා කරා. ඔයාලට ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඒ නිසා 100%ක් charge වෙන අවස්ථාවයකුත් නැහැ. එහෙම නැත්නම් 100% වෙනකන් බැටරිය එක බහින්න අවස්ථාවයකුත් නැහැ. සාමාන්‍යයෙන් 20ත් 85ක් අතරතුරේදී ඔය විදියට බැටරිය එක මේන්ටේන් කරනවා නම් එතකොට ඔයාගේ දිග කාලයක් යම ඔයාගේ බැටරි හෙල්ත් එක තියාගන්න පුළුවන් වේවි. ඒකත් එක්ක ගොඩක් අයද තියෙන ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ ෆෝන් එක charger එක ගහගෙන ගොඩක් අය නිදා ගන්නවා. ඒක එහෙමයි කියලා ලොකු issue එකක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ දවස්වල එන හැම ෆෝන් එකකටම ෆෝන් එක ඕවර් charge වුණොත් එම එයා ඔටෝමැටිකලි ඒක ඒ කියන්නේ unplug කරනවා. ඒ කියන්නේ charger එක නතර කරනවා. ඒ කියන්නේ ඔටෝමැටිකලි ෆෝන් එකත් එක්ක අපිට එන මේවා එකක්. ඉතින් ඒ නිසා ඉතින් ඒකට මම recommend කරන්නේ ඔය ෆෝන් එක charger එක ගහගෙන නිදා ගන්නවා නම් ඒ කියන්නේ එළිවෙන කන්න උදාහරණයක් විදියට ෆෝන් එක සාමාන්‍ය පෑය එකකින් හරි පෑය දෙකකින් හරි පෑය තුනකින් හරි ෆෝන් එක charge වෙන්න එපායි. එතකොට පෑය 6ක් 7ක් විතර වා නිදා ගන්නවා නම් එතකොට එතනදී පොඩි doubt එකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ෆෝන් එක 100%ක් charge වුණාම සාමාන්‍ය mobile data on කරලා තිබ්බාම එහෙම නැත්නම් wifi on කරලා තිබ්බාම recent එක application on වෙලා තිබ්බාම එතකොට ඒවා auto background එක run වෙනවා. එතකොට 100%ක් බැස්ස ගමන් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඒ දේවල් ටික background එක run වෙනකොට සාමාන්‍ය battery එකත් අනිවාර්යෙන් බහින්න එපාය. charger එක ගහගෙන තිබ්බට ඒ කියන්නේ ඔයා 99% වැස්සනම් ආපෝ ෆෝන් එක charge වෙන්න ගන්නවා. මොකද charger එක ගහලා තියෙන නිසා. එතකොට ඒ දේ නොකරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. එතකොට battery cycle එක චුට්ටක් කාලයක් ගිහම ගීපුවාම එක දිගට ගීපුවාම එතකොට battery health එක පොඩ්ඩක් එතනදී අඩු වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒ දේ නොකරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. ඊළඟ tips එක හැදිර ගත්තොත් එම gadget connectivity එක ගත්තොත් එම උදාහරණයක් විදිහට මේ දවස්වල අපි හැමෝම smart watch එකක් use කරනවා. එමෙ නැත්නම් earphone දෙකක් use කරනවා. ඒ කියන්නේ phone එකත් එක්ක ඒක connect වෙනවා. එතකොට ඒ අවශ්‍ය නැති වෙලාවවලදී ඔයා ඒක off කරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. එතකොට ඒක නොත් එම ඔයාගේ battery එක drain වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වා නිදා ගන්න වෙලාවට ඒක off කරලා නිදා ගන්නවා නම් හොඳයි. එතකොට ඒක on කරලා තිබ්බොත් එම 100% ගානක් හරි battery එක වාගේ drain වෙනවා. ඒ කියන්නේ වාගේ battery එක බහිනවා කියන්නේ ඔයා ආපහු එකපාරක් phone එක charge කර ගන්න ඕනේ. එතකොට ඒකින් එම battery health එක 100% ගානක් හරි පොඩි ගානක් හරි දශම ගානක් හරි අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවශ්‍ය නැති වෙලාවට ඒ වගේ gadget එකම connectivity වා phone එකත් එක්ක connect වෙලා තියෙනවා නම් ඒවා disconnect කරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. ඊළඟ tips එක හැටියට ගත්තොත් එම ගොඩක් අය වර්ධන තුනක් තමයි YouTube එක ඇතිතරම් අපිට battery saving වලට application ඒ වගේ videos එම එක එක එක්කන එක එක මත අපිට බලා ගන්න පුළුවන් නේද? එතකොට ඒකෙන් එම වා play store එකෙන් ඒ කියන්නේ play store එකේ වේවා ඕනම application එකක් third party application එකක් ඔයාට phone එකට battery වලට save කරගන්න එහෙම application එකක් දාගන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ නොදාන තාක් ඔයාට හොඳයි. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදිහට battery saving වලට ඔයා phone එකට application එකක් දාගන්නවා නම් එතකොට ඒක run වෙනකොට තවත් battery එක drain වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා phone එකට කිසිම third party application එකක් battery saving වලට ඒ වගේ එක එක application එම ඒවට use නොකරනවා නම් හොඳයි කියලා තමයි මගේ මතය. අන්තිම bonus tips එක හැදිරෙ ගත්තොත් එම ඔයාගේ phone එක connectivity එක ගත්තාම ඒ කියන්නේ wifi location එහෙම නැත්නම් bluetooth ඒ වගේ දේවල් ඔයාගේ phone එක notification bar එක open ඒ කියන්නේ on වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයා අවශ්‍ය නැති වෙලාවට
ඒක ඔන් වෙලා තියෙනවා නම් ඒක ඕෆ් කරගන්න එක තමයි මම රෙකමෙන්ඩ් කරන්නේ. එතකොට සාමාන්‍ය ලොකේෂන් එක ඔන් කරලා තිබ්බාම එමෙ නැත්නම් බ්ලූටූත් එක ඔන් කරලා තිබ්බාම ඒවා එයා ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරගන්න හදනවා. ඒ කියන්නේ සර්ච් වෙනවා, ඔටෝමැටිකලි ස්කෑන් වෙනවා. ඉතින් ඒ වෙලාවවලදී වා යූස් නොකරන වෙලාවට ඒ වගේ කනෙක්ටිවිටි එක ලොකේෂන් එක වේවා Wi-Fi වේවා වා යූස් නොකරන වෙලාවට ඒවා ඕෆ් කරලා තියාගන්නව නම් හොඳයි කියලා තමයි මගේ මතය. ඒකෙන් එහෙම වාගේ බැටරි එක සේව් කරගෙන තියාගන්නත් පුළුවන් වේවි. එතකොට ඒකත් එක්ක ගොඩක් තව වර්ධන තැනක් තමයි ෆෝන් එක ෆුල් බ්‍රයිට්නස් විදියට තාලා ෆෝන් එක කියන්නේ වීඩියෝස් වේවා ඕනම වැඩක් ගේම් එකක් වේවා ප්ලේ කරනවා. එතකොට මම රෙකමෙන්ඩ් කරන්නේ ෆුල් බ්‍රයිට්නස් එකක් වාගේ ෆෝන් එක යූස් නොකරන තාක් හොඳයි කියලා තමයි මගේ මතය. එතකොට ඒකෙන් බැටරි එක ඩවුන් වෙන්නත් පුළුවන්. එතකොට වාගේ ඇස්වලට පොඩ්ඩක් හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට ඔටෝ බ්‍රයිට්නස් එක දාපුවම යා ඔටෝ කියන්නේ අවශ්‍යතනදී යා ඇඩ්ජස්ට් කරගෙන ඒ බැටරි එක යාගේ බ්‍රයිට්නස් එක හදාගන්න නිසා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඔයාලා මට වඩා දන්නවා නම් ඒ වගේ ටිප්ස් එහෙම තියෙනවා නම් ඔයාලා යූස් කරන ටිප්ස් ට්‍රික්ස් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාගේ අදහස කමෙන්ට් කරන්න තව කෙනෙක්ට වැඩගත් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ටත් වැඩගත් වුණා නම් ෂෙයා කරන්න ඒ වගේ Facebook එකට වීඩියෝ එක ලයික් කරලා දාන්න. ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න.